reading glasses ගැන ගිය සතියේ කරපු වීඩියෝ එකෙන් පස්සේ ගොඩාක් දෙනෙක් අහලා තියෙනවා very focus එහෙම නැත්නම් multi focus ගැන කියන්න කියලා. ගොඩක් අහලා තිබුණේ හැබැයි multi focus ලක්ෂයකමාරටත් ලංකාවේ තියෙනවා. අනේ දැන් මේ වලින් මොනවද ගන්න ඕනේ කියලා. ඉතින් මෙහෙමයි multifocal කියන්නේ මොකද්ද කියලා මම කියලා දෙන්නම් මගේ වෘත්තීය මට්ටමින්. නමුත් ගන්න ඕනි මොකද්ද ගන්නේ කොහෙන්ද මොන බ්‍රෑන්ඩ් එකද කියන එක මම YouTube එක හරහා කවදාවත් කරේ නැහැ කරන්න ඒක කරන්නත් බෑ. ඉතින් ඒක ඔබ තමයි තීරණය කරන්න ඕනේ. නමුත් ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕනි මොනවටද ගන්න ඕනි ඇයි කියන එක මම කියලා දෙන්නම්. ඒක තමයි මම හිතුවේ. දැන් අද ගත්තොත් ඕනිම ටවුන් එකකට ගියොත් ඔප්ටොමෙට්‍රිස්ලා එහෙම නැත්නම් ඔප්ටොමෙට්‍රිස්ලාම නෙවෙයි ඇත්තටම ඇස් කණ්ණාඩි සපේන ආයතන අඩු ගානේ 4ක් 5ක්වත් ඕනිම ටවුන් එකක තියෙනවා. සමහර ඊටත් වැඩි හුඟක් ලොකු ටවුන් වල. ඒක නිසා අතනට යනවද මෙතෙන්ට යනවද එතනින් ගන්නවද එක්ක නැත්නම් ප්‍රයිස් එක බලලා ගන්නවද ওই වගේ දේවල් ওই ගැටළු වලට ඔබ මුහුණ දෙනවා. නමුත් ඉතින් මට මගේ වෘත්තීය මට්ටමින් කවුරුත් හොඳයි හෝ නරකයි හෝ මුකුත් කියන්න බෑ. ඒක ඔබ තමයි එක්ස්පීරියන්ස් කරන්න වෙන්නේ විශ්වාසදායි ආයතනයකින් ගන්න. මොකද කණ්ණාඩියක් කියන්නේ ඔබේ ඇස් දෙක ඊළඟට. ඉතින් ඕක ගනිද්දී ඔබ සැලකිලිමත් වෙන්නත් ඕනි. අනිත් එක හරි ප්‍රෙස්ක්‍රිප්ෂන් එක හරි මෙෂර්මන්ට්ස් ඒව ඔක්කොම ආවේ නැත්නම් ඔබ ලොකු අපහසුතාවලට මුහුණ දෙනවා. අපි බලමු වෙරි ෆෝකල් එකක් කියන්නේ මොකද්ද ඒකෙන් මොකද්ද ලබා ගන්න පුළුවන් වාසිය කියලා. ඇයි මේ රීඩින් ග්ලාස් එකක් වෙනුවට ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් මේ වගේ කණ්ණාඩියක් ගන්න කියලා කියන්නේ? දැන් ඔයාලට තියෙන ප්‍රශ්නයක්නේ දුර පේනවනේ මට. ඇයි මොකටද මම මෙහෙම එකක් ගන්නෙ? මට දුර පේනවා කියන එකනේ අපි ගිය සතියේ අපේ මම මේ වීඩියෝ එක මේ ඒකේ ලින්ක් එකත් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. බලපු නැති අයට බලන්න පුළුවන්. එතකොට දුර පේන කෙනෙක් ඇයි මොකටද මේ ළඟ දුර මැද ඔක්කොම තියෙන මේ වගේ එකක් ගන්න කියලා තමයි ඔබ කල්පනා කරන්නේ. ඉතින් ඒකට මං ගිය සතියේ උත්තර දුන්නා. දැන් මං අද ප්‍රැක්ටිකලි කියලා දෙන්නම් ඇයි එහෙම කරන්නේ කියලා. මං ගාව තියෙනවා වෙරි ෆෝකල් හදපු කණ්ණාඩියක්. පේනවා ඇති. අපි බලමු ඒකට දාන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් ඔබට පේන්න පුළුවන් විදිහකට. හරි. දැන් මෙහෙම බැලුවොත් මෙන්න මේ මේ පැත්ත නම් මෙන්න මේ ලෙන්ස් එක බලන්න. ඒකේ ඔබට පේනවා මාක්ස් කීපයක් තියෙනවා. මේ කණ්ණාඩිය දිහා හොඳට බලන්න. මේකේ මාක්ස් කීපයක් තියෙනවා. එතකොට මේකේ උඩ රවුම් භාගයක් පහළ රවුමක් සාමාන්‍ය විදිහට කිව්වොත් මැද ලයින් එකක් තියෙනවා. එතකොට මේක මෙන්න මේක කොටස් තුනකට බෙදලා තමයි මේ තමයි හයි කරපු ගමන් තියෙන වෙරි ෆෝකල් ලෙන්ස් එක. මේක ඔබට අතට හම්බ වෙන්නේ මෙහෙම නෙමෙයි. මේ මාක්ස් ඔක්කොම අයින් වෙලා තමයි ඔබ අතට හම්බ වෙන්නේ. නමුත් මෙහෙම තමයි අපි ලැබ් එකෙන් අතට ගන්නෙ. එතකොට මේකේ ඔය යටම කොටසේ තමයි ඔබේ ළඟ පෙනීම තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු දුර බලන්න කණ්ණාඩියක් ඕනේ නැහෙනේ කියන කෙනාට මේ යට කොටස තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. හැබැයි ඇයි මේ උඩ කොටස් ටික එහෙනම් මම ගන්නෙ මොකටද කියලා ඇහුවොත් මේ උඩ කොටස ඇත්තටම දැන් දුර බලන්න අවශ්‍ය නැති කෙනෙකුට උඩ කොටසේ තියෙන්නේ ෆ්‍රී ලෙන්ස් එකක්. ඒ කියන්නේ අපි හිතමු සීරෝ ලෙන්ස් එකක් නොන් පවර්ඩ් ලෙන්ස් එකක් තමයි උඩ කොටසේ තියෙන්නේ. එතකොට ඔබේ ඇහැට කිසිම හානියක් නැහැ මේ උඩ කොටසෙන් දුර බැලුවට. එතකොට මැද මේ ලයින් එකක් වගේ තියෙන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඒ තමයි ඉන්ටර්මීඩියට් විෂන් එක කියන කොටස. ඒක ගැන මම කතා කරන්නම්. ඇයි ඉන්ටර්මීඩියට් විෂන් එකක් ඕනේ කියලා. එතකොට මේක තමයි දැන් ওই වෙරි ෆෝකල් মালටි ෆෝකල් කියලා අපි කියන්නේ. එතකොට මම මේක දාගෙනම ඔබට කියලා දුන්නොත් මේක ගැන දැන් බලන්න. මේ යට කොටසෙන් දැන් ඔන්න මගේ ඇහෙන් පහළ කොටස රීඩින් වලට තියෙන්නේ. එතකොට උඩ කොටස මං කව දුර බලන්න තියෙන්නේ කියලා. එතකොට මැද කොටස මොකද්ද මේ ඉන්ටර්මීඩියට් විෂන් කියලා කියන්නේ මොකටද මේක ඕනි කියලා දන්නේ නැති අයත් එක්ක මම දන්නේ නැති අය මේක දැනගන්න. ඇත්තටම දැන් අපි ඉස්සර මේ අපිට අපේ ආච්චිලා හැම මතක් කරලා බලන්න ඒගොල්ලොන්ගේ කණ්ණාඩියේ දුරයි ළඟයි වලට දෙකට බෙදලා ඇත්තේ මෙහෙම පුංචි හඳ පළුවක් වගේ පුංචි කොටසකින්. එහෙම නැත්නම් මෙහෙම තනි ලයින් එකකින්. එහෙම නැත්නම් පොඩි හඳ පළුවම අනිත් පැත්තට හරවලා කෑලක් කපලා වගේ ෆ්ලැට් ටොප් කියලා අපි කියන ඒ වගේ එකක් තමයි ඔබ දැකලා තියෙන්නේ. කොහොම වුණත් ලයින් එකක් එක්ක. මේ ලයින් එකක් නැති মালටි ෆෝකල් එක කියන එක පසු කාලීනව ආපු එකක්. ඉතින් එතකොට අර ලයින් එක එක්ක තිබිච්චා. ඒ කියන්නේ අර හඳ පළුව වගේ බලපු අයට යාලට දුර පේනවා ළඟ පේනවා. ඒගොල්ලොන්ට මැද පෙනීම ඒ තරම් ලොකුවට බලපෑවේ නැහැ. මොකද අපි ඩිජිටල් ඩිවයිසස් පාවිච්චි කරපු යුගයක් නෙවෙයි ඒ, විශේෂයෙන් කම්පියුටර්ස්. එතකොට මේ කම්පියුටර්ස් යූස් කරන කාලේ තමයි මේ ඉන්ටර්මීඩියට් විෂන් එක කියන්නේ කාවේ. මොකද හේතුව දැන් අපි සාමාන්‍යයෙන් රීඩ් කරන ඩිස්ටන්ස් එක අපේ ඇස් වල ඉඳලා සාමාන්‍යයෙන් අපි හිතමු අඩියක් විතර දුරනේ අපි පොතක් අල්ලගන්නේ. කලාතුරකින් හාන්සි පුටුවක ඉන්න කෙනෙක් තව චුට්ටක් එහාට බලනවා පත්තරයක් වගේ බලද්දි. එතනින් එහා දැන් කම්පියුටර් එක ඕගොල්ලන්ගේ මේසේ තියෙන්නේ අර ළඟ පේන දුරෙත් නෙමෙයි දුර කොටසෙත් නෙමෙයි. එතකොට එන්නේ කොටස තමයි මේ ඉන්ටර්මීඩියට් කෙනකින් කවර් කරන්නේ.
එතකොට මේ කම්පියුටර් එකක් පාවිච්චි කරන කෙනෙකුට සමහර වෙලාවට ඒක විතරක් නෙමෙයි අපි මැද කොටස මැද පෙනීම අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා එළවලු කපන වෙලාවක් මහන වෙලාව පියානෝ පාවිච්චි කරන පියානෝ එකක් ගහනකොට ඕගන් එකක් ප්ලේ කරනකොට ඒ වගේ ඔබේ ජීවිතේ විවිධ අවස්ථා වලට දැන් ඉස්සරට වඩා මේ මැද පෙනීම අවශ්‍යයි. ඉතින් අන්න ඒක තමයි මේ ඉන්ටර්මීඩියට් විෂන් එකක් එක්කලා මේ මල්ටිෆෝකල් එක එන්නේ. එතකොට මල්ටිෆෝකල් එක දාගෙන දැන් මම චුට්ටක් ආයෙ මතක් කරන්න මේක දාගෙන ගොඩාක් අයට තියෙන ගැටලුව තමයි අනේ මේක දාගෙන හරි අමාරුයි වැඩ කරන්න. හේතුව මොකද දැන් ඒකට ඔබ හුරු නැතිකමක් තියෙනවා. මෙහෙමයි ගන්න ආයතනයෙන් ඔබේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ප්‍රශ්නයක් එක්ක ආවොත් එහෙම නැත්නම් මෙෂර්මන්ට්ස් වල ගැටලුවක් තිබුණොත් එතකොටත් දාගෙන වැඩ කරන්න අමාරුයි. නමුත් මම කියන්නේ ඔක්කොම හරිනම් දාගෙන වැඩ කරන්න ඔබේ කොටසකුත් තියෙනවා. ඔබ මේකට හුරු වීමක් අවශ්‍ය වෙනවා. මේ හුරු වීම කියන්නේ අර වගේ ප්‍රශ්න තියෙද්දි හුරු වෙන්න කියන එක නෙමෙයි. අපි හිතමු කණ්ණාඩිය හොඳටම හදලා තියෙන කිසිම ගැටලුවක් නැහැ, මෙෂර්මන්ට්ස් හරියටම හරිනම් දැන් ඔබේ අතේ පොඩි කොටසක් තියෙනවා. ඒ කියන්නේ මම ඒක ආයි කියලා දෙන්නම්. දැන් මේ යට කොටසේ තියෙන්නේ ඔබේ රීඩින් එක, මැද කොටසේ තියෙන්නේ ඉන්ටර්මීඩියට් විෂන් එක, උඩම තමයි දුර බලන්න තියෙන්නේ. දැන් අපි දුර බලන එක ගැන කතා කරොත් ඩ්‍රයිව් කරන කෙනෙක් මාත් එක්ක ඇග්‍රි වෙයි. අපි සාමාන්‍යයෙන් දුර බලනකොට බොහෝ වෙලාවට අපි දන්නේ නැතුව චුට්ටක් මෙහෙම චින් එක උස්සලා තමයි බලන්නේ. ඩ්‍රයිව් කරනකොට කල්පනා කරලා බලන්න නොදැනීම අපේ අතින් උහුම් පොඩ්ඩක් ඉස්සෙනවා. දැන් මල්ටිෆෝකල් එකක් දාගත්ත කෙනෙක් නම් ඔබ ඩ්‍රයිව් කරද්දී දැන් ස්ටිච් ගමන් ඔබ බලන්නේ මැදින්. එතකොට මේ මැද පෙනුම සකස් කරලා තියෙන්නේ ඔබ වටේ මීටරයක් මීටර එකහමාරක් ඇතුළත වැඩ කරන්න. මිසක් මීටර එකහමාරකින් එහා දුර බලන්න නෙවෙයි. මෙන්න මේක හරියට පැහැදිලිව හිතන්න. එතකොට මේ ගොඩාක් වෙලාවට මේ පිටිපස්සේ neck pain එක අඩු කරන්න පුළුවන් හොඳ lens එකක් තමයි multifocal එක. දිගට වැඩ කරගෙන ඉන්නකොට දැන් ඔබ බලන්න ඕනේ දුර මෙහෙමත් සාමාන්‍ය විදිහට තියාගෙන S වලින් උඩින් S උඩට උස්සලා උඩ කොටසෙන් තමයි දුර බලන්නේ. එතකොට දැන් මැද දැන් මම මේ ඉන්න මම මේ කතා කරන ෆෝන් ස්ක්‍රීන් එක තියෙන්නේ මගේ eye level එකේ. එතකොට මට දැන් මේක දිහා බලද්දි මම මෙහෙම බලවොත් එහෙම මොකද වෙන්නේ? මම බලන්නේ මගේ reading area එකේ. එතකොට මට ඒක clear නෑ. මොකද මේ distance එක ටිකක් වැඩි. රීඩින් ඒරියකට වඩා වැඩි ඩිස්ටන්ස් එක තමයි මගේ තිරේ තියෙන්නේ. එතකොට දැන් මම මේක දිහා සාමාන්‍යයෙන් මේ ඉන්න විදිහටම බැලුවාම මට හොඳට පැහැදිලි. හැබැයි දැන් ඕකම මම රීඩ් කරන්න ගත්තොත් දැන් මම මේක බිම බලලා රීඩ් කරොත් ආයි මම බලන්නේ අර මැද කොටසෙන්. මම මේ පැත්ත යූස් කරන්නේ නැහැ. එතකොටත් ඔන්න මගේ රීඩින් පැහැදිලි නැහැ. මේක තමයි ඔබට තියෙන ගැටලුව. ඉතින් මේකට සතියක් දෙකක් විතර යාවි සමහර අය දවසෙන් දෙකනොත් පුරුදු වෙනවා. චුට්ටි කියන්නේ පොඩි ප්‍රැක්ටිස් එකක් ඕනි මේකට. ඉතින් ඊට පස්සේ මේක පුරුදු වුණාට පස්සේ ගොඩක් පහසුයි. එතකොට දැන් මේ lens එක මේ multifocal කියන lens එක මේ දුර ළඟ මැද කියන මේ තුනම තියෙන lens එක ඉතින් හරි මෙහෙම කියමු අපි දැන් අපි රයිස් එකක් ගන්නකොට ගොඩක් රසකාරක දාලා අපි හිල්ටන් එකෙන් වගේ ලොකු හෝටලෙකින් කෑවොත් ඒත් කන්නේ ෆ්‍රයිඩ් රයිස් එකමයි. සමහර වෙලාවට අපි පුංචි කඩේකින් කෑවොත් ඒ කන්නේ ෆ්‍රයිඩ් රයිස් එකම තමයි. හරිද? ඒ දෙකම බඩට යන්නේ රසගුණ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් රයිස් ෆ්‍රයිඩ් රයිස් එක ඉතින් ඒ වගේ තමයි රසකාරක ගොඩක් ඇඩ් කරලා මල්ටිෆෝකල් එක ඔබ අතට එන්න පුළුවන් ලොකු ගණන් වලට. ඉතින් එතනදී ඔබ හොඳට කතා කරලා කතා බහ කරලා තීරණය කරන්න ඕනේ ඔබේ ඔප්ටොමෙට්‍රිස්ට් එක්ක කළා. ඇයි මං මේ ෆීචර් එක ඇඩ් කරන්නේ? මොනවටද මේක වැඩක් වෙයිද? මට ඒක අවශ්‍යද නැද්ද කියන එක ඔබ එතනදී මොකද එක එක බ්‍රෑන්ඩ්ස් ඒගොල්ලෝගේ එක එක මාකටිං ටැක්ටික්ස් තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා මේ අපේ එකේ මේ කොරිඩෝ එක ලොකුයි. දැන් කොහොමත් මල්ටිෆෝකල් ඉස්සර ආවේ නම් මෙන්න මේ සයිඩ් විෂන් එක ගොඩාක්ම අඩු බ්ලර් වෙලා එන විෂන් එකක් එක්ක ආවේ ඉස්සර. හැබැයි දැන් ඒ ටෙක්නොලොජි එක හුඟක් අඩුයි. දැන් මේ හොඳ වයිඩ් ඒරියා එකක් තියෙනවා. ඉතින් ඒක මෙහෙම හොඳට සිග්සැග් විදිහට බලන්න පුළුවන් විදිහට, ඒ කියන්නේ හැම පොයින්ට් එකෙම විෂන් එක තියෙනවා. ඉතින් ඒක නිසා ඒක දැන් නෑ. ඉතින් කින්ද ඒ ගැන බය වෙන්න දෙයක් නෑ. ඔබ තාමත් අර ස්ටෑන්ඩඩ් මල්ටිෆෝකල් එකක් ගන්න නැතුව එහෙම බලන්න. මොකද එතකොට අහන්න මේ සයිඩ් එකේ මේ පෙනීම අඩු වෙන එක නේද මේ කියන්නේ. එතකොට මට මේ සයිඩ් එකේ පෙනීම අඩු වුනහම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඩ්‍රයිව් කරනකොට එහෙම ටිකක් සයිඩ් මිරර් එක බලන්න අමාරුයි ඉස්සර තිබිච්ච මල්ටිෆෝකල් එකේ. නමුත් දැන් අලුත් ටෙක්නොලොජි එකත් එක්ක තියෙන මල්ටිෆෝකල් එකේ ඒ ගැටලු නැහැ. ඉතින් මේ හැම දෙයක්ම ප්‍රොඩක්ට්ස් අලුත් වෙනවනේ. නමුත් මේ ගැන පොඩ්ඩක් ඔබ දැනගෙන හිටියොත් ඔබට ලේසි වෙයි මේ වැඩේ කරන්න. එතකොට මේ මල්ටිෆෝකල් එකට තමයි ඔබ විවිධාකාර ප්‍රයිසස් විවිධාකාර ආයතන වලින් නියම කරන විදිහට ගන්නෙ. ඉතින් මම ඒ ටික නෙවෙයි දැන් කතා කරන්න හිතුවේ. මල්ටිෆෝකල් එකක් ඇයි ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් දෙන්නේ රීඩින් ග්ලාස් එකක් වෙනුවට කියන එක. මොකද ඔබ රීඩින් ග්ලාස් එකක් දාගෙන වැඩ කරනකොට දැන් දැක්කනේ අපේ ළඟ පෙනීම තියෙනවා. නමුත් දුර බලන හැම වෙලෙම මේක ගලවන්න ඕනේ. නමුත් මෙහෙම මල්ටිෆෝකල් එක දාගත්ත කෙනාට ඒ ගැටලුව නැහැ. මොකද යට කොටසෙන් ඔබේ ඕන වැඩක් කරන්න පුළුවන් ළඟ වැඩක්. මැද කොටසෙන් ගෙදර ඇතුලේ හරි කම්පියුටර් එකේ හරි ඒටික් කරන්න පුළුවන්. උඩ කොටසෙන් දුර බලන්න පුළුවන්. එතකොට ඒකට අවශ්‍ය වෙන ග්‍රැජුවේටඩ් පවර් එක තමයි මේකේ තියෙන්නේ. මේ lens එක ඔටෝමැටිකලි ඒ අවශ්‍ය කොටස් වල පවර් එක හදාගෙන තියෙන්නේ.
ඒක තමයි මේකේ තියෙන මේකට ඉස්සර graduated lenses කියලා කියන්නේ. ඒක ඒ ටෙක්නොලොජි එක ඒකයි. ඉතින් එතකොට මේ lens එක ගැන ඔබ දැන් දන්නවා. ඒකයි optometrist කෙනෙක් මේ lens එක දෙන්නේ මොකද නැත්තම් ඔබ reading glass එකක් අරගෙන අමාරුවේ වැටෙන නිසා. එතකොට දැන් multifocal එකක් පාවිච්චි කරන්න මොනවාද දැන් මොනවාද අපි ෆ්‍රේම් එක තෝරගන්නේ? මේ තමයි multifocal lens එක. මගේ ටී-ෂර්ට් එකේ කලර් එකත් එක්ක ඔයාලට ඔයගලන්ට පේනවා ඉතින් හොඳට. මෙහෙම බලමුනේ. බලන්න මේ තමයි multifocal lens එක. දැන් ඔහම තමයි lens එක එන්නේ ඔබ අතට. හරි. මේකේ තර marks ටික තියෙනවා පේනවනේ. මේ marks ටික cover වෙන්න තමයි අපි ෆ්‍රේම් එක තෝරගන්න ඕනේ. මේක හරිම important දෙයක්. මොකද ගොඩක් වෙලාවට multifocals අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ පුංචි ෆ්‍රේම් එක. දැන් මම දැම්මොත් පේනවා මේක හුඟක් පුංචි ෆ්‍රේම් එකක් අර වගේ. මේක reading area එක අඩුයි. පැහැදිලිනේ ඔයගලන්ට. එතකොට මේ reading area එක අඩු multifocal මේ වගේ ෆ්‍රේම් එකක් ඔබ online හරි order කරලා අපි ළඟටත් අරන් එනවා. මේකට multifocal දාලා දෙන්න. මේකට මට ඔක්කොම දුර මේක දාලා දෙන්න දුර ළඟ බලන්න කියලා. නමුත් බලන්න දැන් ඒ වගේ එකකට multifocal දාන්න ගියොත් බලන්න මේ cover වෙන area එක කොහොමද කියලා. මොකද මේකේ vision එක තියෙන area එක එහෙම් පිටින්ම cover වුණොත් තමයි ගොඩක් පහසු. එහෙම හින්දා මම යෝජනා කරනවා ගොඩක් පොඩි frame එකකට multifocal දාන්න යන්න එපා. ඔබ ඒක හරි අපරාධයි. මේ බලන්න දැන් මේ lens එක මෙහෙමනේ කැපෙන්නේ. දැන් එතකොට මේ lens එක මේ frame එක වටේ ඇතුළට යන්න එපානේ. මේ කියන්නේ lens එකේ අවශ්‍ය කොටස් frame එක ඇතුළට යන්න ඕනේනේ. ඔබට පේනවද? දැන් මේ විදිහට කොයි මේක ඒක නැන්තික දැන් මෙතන ඔබේ මෙෂර්මන්ට්ස් වලටත් අපි ඒක මැච් කරන්න ඕනේ. දැන් එතකොට මේක එච්චර සාර්ථක නෑ මේ පුංචි ෆ්‍රේම් එකකට මල්ටිෆෝකල් දාන එක. පැහැදිලිනේ. ඉතින් ඒක නිසා මේ වෙලාවේ ඒක ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඔබ ගෙවන මුදලට සරිලන දෙයක් ගන්නත් ඕනේ. දැන් ඒක අරගෙන ඔබට ඊට පස්සේ හරි කරදරයි කියලා මේක ඊට පස්සේ ඔබ දන්නේ මේ මොකක් නිසාද කරදර කියලා. අනේ මට මේකෙන් හරියට පේන්නේ ඕනි තරම් එහෙම වෙනවා. මම ඊයේත් ඒ වගේ අත්දැකීමක්කට මුණ දුන්නා. ඒ කියන්නේ මට මේකෙන් හරියට පේන්නේ. ඉතින් ඇත්තටම බැලුවම හරියට පේන්න විදිහක් නැහැ. මොකද මේකේ රීඩින් ඒරියා එකෙන් පොඩි කොටසක් අඩු වෙලා තියෙනවා. ඒක රුඩිනුත් අඩු වෙලා. මොකද ඔබ මේ ෆ්‍රේම් එක හුඟක් පුංචි. ඉතින් ඒක උඩ හරියට පේන්නේ නැහැ කියන එක හරියයි. හැබැයි හේතුව මොකද්ද දන්නේ නැහැ. දැන් ඔබ ආය ආයතනයකට ගියාම මේගොල්ලෝ කියන්නේ අලුතෙන් කන්නඩිය ගන්න. එහෙමනේ කියන්නේ ඒකින්ද මේ වගේ දේවල් තෝරගන්නකොට ඒකයි මම කියන්නේ ඔන්ලයින් උනත් ඔබ කන්නඩියකට ෆ්‍රේම් එක තෝරගන්නකොට හරියට සැලකිලිමත් වෙන්න මෙන්න මේ දේවල් නිසා. එතකොට දැන් මේකට ඒ වගේම තමයි මේ ගොඩක් දැන් ලොකු ෆ්‍රේම්ස් දාන ට්‍රෙන්ඩ් එකක් තිරෝනේ. දැන් මේ ලොකු ෆ්‍රේම් එකක් දැන් මෙන්න මේ ෆ්‍රේම් එක ගත්තොත් මේකේ නම් හොඳට ඒරියාස් ටික කවර් වෙනවා. පේනවද? ඔව් මේ ඔක්කොම ටික කවර් වෙනවා. නමුත් මීටත් වඩා ලොකු ෆ්‍රේම් එකක් වෙනකොටත් ඔබේ ફોකසින් අවුට් යන්න පුළුවන්. මොකද දැන් කාලේ ආයෙත් තියෙනවා ලොකු ෆ්‍රේම් ට්‍රෙන්ඩ් එකකුත් සෑහෙන්න තියෙනවා. ඒක නිසා ලොකු ෆ්‍රේම් එකක් ගන්නකොටත් ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න. මේ වගේම ඒකේ ගානටම තියෙනකොට ඒ එජස් වලින් ફોකසින්ග්ස් මිස් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ෆ්‍රේම් එක ඔබ තෝරගන්න ෆ්‍රේම් එක. ඉතින් ලෙන්ස් එක මල්ටිෆෝකල් විවිධාකාර රසකාරක එක්ක ඔබ වෙත එන්න පුළුවන්. ඉතින් ඒක ඔබේ ආර්ථිකයට ගැලපෙන විදිහට විශේෂයෙන් ඔබ කරන රැකියාවත් එක්ක ඒ එදිනදා ජීවිතයට ඔබට ගැලපෙන විදිහට ඔප්ටොමෙට්‍රිස් එක්කලා කතා කරලා තීරණය කරන්න. බොහොමත්ම ස්තුතියි. මේ ප්‍රශ්න ගොඩාක් අහලා තිබුණ හින්දා තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ගත්තේ. මේ YouTube එක හරහාම එක්කෙනාට එක්කෙනාට උත්තර දී ගන්න බැරි වුණා. අනිත් එක අහලා එවන්න එපා කොහෙන්ද ගන්නෙ. අනේ මේකේ මේ බ්‍රෑන්ඩ් එක මෙහෙම අතනින් කිව්වා මෙතනින් කිව්වා කියලා මට ඒවට උත්තර දෙන්න බෑ. මම ඒ ප්‍රශ්න ගොඩක් ඉග්නෝ කරා. ඉතින් මේකේ ටෙක්නොලොජි එක දැනගන්න මොකද්ද වෙන්න ඕනි, කොහොමද ගන්න ඕනි, මොනවද සැලකිලිමත් වෙන්න ඕනි කියලා ඒ විදිහට මල්ටිෆෝකල් එක එන්ජොයි කරන්න. අවුරුදු 40න් පස්සේ රීඩින් වලට අවශ්‍ය නම් කන්නාඩිය බොහෝ දුරට මල්ටිෆෝකල් ලෙන්ස් එකකට යොමු වෙන්න ඒක තමයි හොඳම දේ. බොහොමත්ම ස්තුතියි. අපි ආයිත් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.